සුබ දවසක් කෝද YouTube channel එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාට. ඉතින් අද මම අරන් ආවේ තවත් ලස්සන හොඳ මාළුවෙක් ගැන. ඒ තමයි ඇලිගේටර් ගා. ඕගොල්ලෝ ගොඩක් ආස මාළුවෙක් තමයි ඇලිගේටර් ගා කියන්නේ. කොච්චර ආසුණත් කමන්නේ ඇලිගේටර් ගාලා කවදාවත් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයට නම් එකතු කරන්න එපා. මොකද හේතුව ලංකාවේ ඉන්න මාළු ටික අපිට වටිනවා පිටරටින් ඉන්න මාළුන්ට වඩා. ඕගොල්ලෝ වැවක දොලක කොහේ හරි හිටියොත් ඒ මාළුව අනිවාර්යෙන් අල්ලගන්න. අල්ලගෙන ගෙදර ගිහලා ඇති කරන්න. හැබැයි ගඟට නම් දාන්න හදන්න එපා. අද මම කියන්න යන්නේ ඇලිගේටර් ගා හදන්න කලින් දැනගන්න ඕන කරුණු කීපයක්. සුළු කරුණු කීපයක් තමයි මම මේ කියන්නේ. ඊට වඩා ගොඩක් කරුණු තියෙනවා. ඒත් ඔයගලන්ට මම දැනගන්න ඕනම කරුණු කීපයක් ගැන මම අද මං කිටියෙන් කියනවා. මේ වීඩියෝ එකේ තියෙන සීනුම දර්ශන මං අරන් තින්නේ බත්තර මුල්ලේ දීතු වෙනේ. දීතු වෙනනවා ගොඩාක් ලස්සන ඇලිගේටර්ස් ටික. මේ 3-4 දෙනෙක් විතර ඉන්නවා. දිවිතර ගිහිල්ලා නැත්නම් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ගිහිල්ලා දිවිත බලන්න. ඒකේ දිවිත ඇලිගේටර් ගාස් විතර නෙමෙයි පිරාන්ල හිටන් ඉන්නවා. ඒත් මම පිරාන වීඩියෝකුත් එතන දාලා තියෙනවා. ඔයගොල්ලන් බලන්න මගේ YouTube channel එකේ පොද YouTube channel එකේ තියෙනවා පිරාන වීඩියෝකුත් මේ දිවිතේ රෙකෝඩ් කරපු. ඉතින් ඒකත් ඔයගොල්ලෝ බලන්න. අද මම කියන්නේ යන්නේ ඔයගලන්ට ඇලිගේටර් ගා කියන්නේ කවුද? මොන වගේ කෙනෙක්ද? එයා ඇත්තටම මිනිස්සුන්ට තර්ජනයක්ද? නැත්නම් මිනිස්සුන් කනවද? නැත්නම් මේ මිනිස්සු ඇලිගේටර් ගාව කනවද? මොකද්ද කියන එක බලා ගන්න පුළුවන් අද මගේ වීඩියෝ එකෙන්. එහෙනම් එන්න මාත් එක්ක මගේ කෝද YouTube channel එකේ ඇලිගේටර් ගා සම්බන්ධ වීඩියෝ එක බලන්න. අද කතානායකයා තමයි ඇලිගේටර් ගා. අද මම ගෙනාපු සීලව රූපරාම බතර මුල දියතු වෙන තිබෙන විසිතුරු මසුන් ප්‍රදර්ශන කුටියේ ඉන්න ඇලිගේටර් ගාලගේ. ඉතින් මේ රූපරාම වලට දියතු වෙනට මම ස්තුති කරනවා. ඒත් මම එක දෙයක් කියන්න ඕන. මේ ඇලිගේටර් ගා ගැන. ඒ තමයි මෙයාට ඇලිගේටර් ගා කිව්වට ඇති ඇලිගේටර් ගතියක් නැහැ. මෙයා ඇලිගේටර් වෙන්නේ මිනිසුන්ට නෙමෙයි. මෙයාගේ කටට වඩා පොඩි මාළුන්ට. මම හොයාගත්ත තොරතුරු නම් මිනිසෙක් තාම ඇලිගේටර් කෙනෙක්ගේ ගොදුරක් වෙලා නැහැ කියලා තමයි ආරංචිය. හැබැයි දීවරන්ට නම් පොඩ්ඩක් කරදරයි. ඒ ගැන මේ වීඩියෝ එක බලන් යද්දී දැනගන්න පුළුවන් වෙයි. ඇලිගේටර් ගා පිරාණ තරම් දරුණු නැහැ. පිරාණ මිනිසුන්ට ප්‍රහාර එල්ල කරලා තියෙනවා. පිරාණ මිනිසුන්ට බය නැහැ. ඒත් ඇලිගේටර් ගා මිනිසුන්ට පොඩ්ඩක් බයක් දක්වනවා. තමන්ගේ පාඩු ඉන්න මාළුවෙක් තමයි ඇලිගේටර් ගා කියන්නේ. ඒත් මෙයාව කලබල කළොත් බය කළොත් නම් ප්‍රහාර එල්ල කරනවා. ඒක ඉතින් හාවෙක් උනා කරන වැඩක්නේ. පාඩුවේ ඉන්නකොට කරදර කරන එකට කවුරුනවත් කැමති නැහැනේ. අපි උනත් එහෙමයිනේ. මෙයාට මේ ඇලිගේටර් කියන වචනේ ආවේ කිබුලෙක්ගේ වගේ කටක් තියෙන නිසා. ඒ වගේම තීනු දතුත් පීඩලා තිනවා. හොඳ ශක්තිමත් හකු දෙපළකුත් පීඩලා තිනවා කිමුලෙක්ගේ වගේ. මෙයාලා අපේ අවස්ථරණ වගේ ගඟකට යතුලා තිබ්බොත් මම කියන්නේ ස්වභාවික පරිසරයකට යතුලා තිබුණොත් කිමුලෙක් කියලා බය වෙන්නත් පුළුවන්. මෙයාගේ විද්‍යාත්මක නාමය තමයි ඇටැක්ස්ටෝස්ටියස් ස්පැචෝලා කියන නාමය. මේ වගේ ඇලිගේටර් ගාස්ලා තවත් ඉන්නවා. ඔයාලට මතකද වෝටර්වෝල් වීඩියෝ එකේ මම පෙන්නවා ලක්ෂයක් විතර වටින ඇලිගේටර් කෙනෙක් ගැන. ඕගොල්ලෝ වෝටර්වෝල් වීඩියෝ එක බලලා නැත්නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝස් ගොඩක් මගේ කෝදා YouTube channel එකේ තියෙනවා. ඒවත් බලන්න. ඒ වගේම යාළුවන්ටත් මේක පෙන්වන්න. විතරක් නෙමෙයි ෂෙයා කරන්න, ලයික් කරන්න, subscribe කරන්න. ඒක ඕගොල්ලෝ මට කරන ලොකු හයියක්. මෙයා මාංශ භක්ෂකයි. මාංශ භක්ෂක කිව්වට මිනි කනවා නෙමෙයි. කන්න දුන්නොත් කයි ඒත් පිරාන වගේ දරුණු නැහැ. මෙයාලගේ වර්ධනය ගත්තොත් අඩි 10ට වඩා ලොකු වෙනවා. හිතන්න අඩි 10ට වඩා ලොකු වෙනවා කියන්නේ කොහොමද ඇත්ත කියලා. ඇලිගේටර් ගා අඩි 10ක් විතර ලොකු වෙනවා කියුවම දැන් මේ වීඩියෝ එක බලන අයවත් එච්චර උස නැතුව ඇති නේද? මෙයාලගේ බර පවුම් 350ට වඩා වැඩි. සමහර රටවල මෙයාලා හොඳ රසවත් ආහාරයක්. හැම ටිකක් හයියයි. මෝදු කුකුලගේ වගේ. මෙයාලා උතුරු ඇමරිකාවේ විශාලම මත්ස්‍ය වර්ග වලින් එකක් වෙනවා. මේ ඇලිගේටර් ගා වසර මිලියන 157කට පෙර පැමිණි මාළු වර්ගයක්. ඒ කාලේ නම් ඒකේ වසර මිලියන 157කට කලින් නම් බොහෝ ප්‍රදේශවල වාසය කරලා තියෙනවා. ඒත් අද වෙනකොට ජීවත් වෙන්නේ උතුරු හා මධ්‍ය ඇමරිකාවේ පමණයි. ඒ වගේම ඇලිගේටර් ගා අපිරිසිදු ජලයේ වගේම ලුණු ජලයේ ජීවත් වෙනවා. තවත් දෙයක් තියෙනවා මෙයාලගේ. ඒ තමයි අඩු ඔක්සිජන් ප්‍රමාණයක වුණත් මේ ඇලිගේටර් ගාස්ලට ජීවත් වෙන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ මිනිසාට කිසිම තරජෙන් නැති මාළුවෙක්. ඒ වුණත් මෙයා අපේ ශ්‍රී ලාංකේය පරිසරයට එකතු වුණොත් එහෙම ඒකේ අපේ ගංගා ඇල් දොළොල් වලට එකතු වුණොත් එහෙම අපේ ලංකාවට ආවෙනික සිළු මත්ස්‍යන්ට ලොකු තර්ජනයක් වෙනවා. දැන් ලංකාවේ ඇලිගේටර් ගා පිරාණා වගේම ගෙවල් වල ඇති කරන මාළුන් අතර ඉහළින් ඉන්න මාළුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම කියන්නේ මේ මාළුන්ගේ එන බිත්තර මිනිසාට විසයි. මෙයාලා වසර මිලියන 157ක් පැවත ඉන්නත් මේ විස බිත්තර හේතුවක් වුණා. මොකද මේ බිත්තර කෑවොත් අනිත් මාළු මැරෙනවා. ඉතින් මෙයාලගේ බිත්තර දැක්කොත් පැත්ත පළාතක අනිත් මාළු වෙන්නේ නැහැ. ඉතින් ගෙවල් වල ඇති කරනවා නම් බිත්තර දාන කාලයට ටැංකියට අද දාන එක ගැන දෙපාරක් විතර හිතලා බලන්න. ඒ වගේම අත හොදන්න අමතක කරන්න එපා. මොකද ඇලිගේටර් ගා බිත්තර විසලා ඇත නිසායි. ඇලිගේටර් ගා හදන ගොඩක් අය ආසයි අතින් කෑම දෙන්න.
ඉතින් ඒ වෙලාවට අත දාද්දි පරිසං වෙන්න ඕනේ. මොකද එයා කෑම කතේ තියෙද්දි ළඟට ඇවිල්ලා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. බලන් ඉඳලා ඔයා නොහිතපු වෙලාවක තමයි එකපාරට ඔයාගේ අතේ තියෙන කෑමකට පයින්නේ. ඒ මොහොතේදී ඔයා අදිසිය කලබල වුණොත් ඔයාගේ අත එයාගේ කට ඇතුළට යන්න පුළුවන්. මොකද අනිත් මාළු වගේ නෙමෙයි. මෙයාගේ ওই පොඩ්ඩක් කට දිග වැඩි නිසායි. මෙයා සාමාන්‍ය සයිස් එකෙද්දි ඒ කිව්වේ අඟල් 3-4ක් එහෙම නැත්නම් අඩියක් වගේ සයිස් එකෙද්දි උකුස්ස වගේ මාංශ භක්ෂක සත්තුන්ට ගොදුරු වෙනවා. හැබැයි මෙයා විශාල වෙන්න ගත්තම ඒ කිව්වේ අඩි 5-6-7ක් වගේ සයිස් වෙන්න ගත්තට පස්සේ මෙයා විශාල තාරාවන් පා ගිලිනවා. ඒ වගේ විශාල සත්තුන් ගිලීමෙන් තමයි මෙයා ඉක්මනට ඉක්මනට වර්ධනය වෙන්නේ. මම කලින් උගලන්ට කිව්වා නේද මෙයාලා හොඳ ආහාරයක් කියලා. මෙයාලා නිසා මාළු වල ණයට සෑහෙන කරදර සිද්ධ වෙනවා. ඒ මොකද්ද කියලා උගලන් දන්නවද? ඒ තමයි මාළු දෙල් කඩන එක. ඉතින් ගොඩක් වෙලාට ඇලිගේටර් ගා එක්ක හොඳ මිතුදමක් මාළු වල ණය අතර නැහැ. ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල මේ මාළුවා රසවත් ආහාරයක්. විනෝදාංශයට මාළු වල ණයගෙන් ඇලිගේටර් ගාට ලොකු තර්ජනයක් තියෙනවා. ඒ තමයි මෙයාගේ විශාලත්වය. මෙයා විශාල මාළුවෙක් නිසා ඔය විනෝදාංශයට මාළු වල ණය මෙයාව මරලා එයත් එක්ක ඉඳලා ෆොටෝ ගන්නවා. මම ඔය දාලා දෙන පින්තූර කීපයක් තියෙන්නේ ඒ වගේ මෙයාව මරලා එයත් එක්ක ඉඳලා ගත්ත ෆොටෝ කීපයක්. ඔයාලා මේ දකින පින්තූරේ ගොඩක් ප්‍රසිද්ධ පින්තූරයක්. මේ කරන් තියෙන්නේ 1910. අඩි 10ක් දෙක ඇලිගේටර් ගාගෙන තමයි මේ ඉන්නේ. මිසිසිපි හි මූන් ලේක් අසල ගත පින්තූරයක් තමයි මේ පින්තූරේ. ඒත් මෑත කාලයේදී ඇලිගේටර් ගා වඳවීමේ තර්ජනය ලක් වෙලා තිනවා. ඒ නිසා ඇමරිකාවේ නීති පනවලා තියෙන ඇලිගේටර් ගා මරණය සම්බන්ධයෙන්. ඔන්න එහෙනම් මනස විශ්කුලී තවත් මාළුවෙක් මම අරන් ආවා. ඔයාලා ආස ඒ වගේ මාළු වර්ග ඉන්නවා නම් මට කියන්න. මම ඒ අය ගැන ඔයාලට කියන්නම්. ඒ වගේම ඔයාලා ගාවත් ලස්සන මාළු ඉන්නවා නම් මට කියන්න. මම එන්නම් ඔයාලා හොයාගෙන. තවත් ලස්සන වීඩියෝ එකෙන් හමු වෙනකන් අදට මම සමු ගන්නවා. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔක යාළුවන්ටත් කියන්න. ඒ වගේම ඕගොල්ලන්ට තව දේවල් දැනගන්න අවශ්‍යයි නම් කමෙන්ට් බාර් එකේ කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන් කැමති මාළු වර්ග ඉන්නවා නම් ඒ මාළු ගැන කියන්න. මම අනිවාර්යයෙන් මේ මාළු ගැන විස්තර හොයලා ඕගොල්ලන්ට මම කියන්නම්. එහෙනම් ඕගොල්ලන් ඊළඟ වීඩියෝ එකෙන් එනකන් මාත් එක්ක රැඳිලා ඉන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.